2019 අප්‍රේල් මාස 21 වන දින සිදු වූ පාස්කු දින ප්‍රහාරයේ එල්ල කළ ත්‍රස්තවාදීන්ට අනුබල ලබා දීමේ චෝදනාවට සැකපිට හිටපු අමාත්‍ය රිෂඩ් බදුදින් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදුදින් පසුගිය අප්‍රේල් මාස 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබුණා. කෙසේ වෙතත් සැප්තැම්බර් මාස 30 වන දින උසාවියට ඉදිරිපත් නොකර රියාජ් බදුදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර තිබුණා. ඒ අනුව රියාජ් බදුදින් මුදා හැරීමට අදාළ සියලු විමර්ශන ලිපිගොනු සමග නීතිපති කාර්යාලයේ පැණි සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට කැඳවීමක් සිදු කර තිබෙනවා. අදාළ නිලධාරීන් හමුවන අවස්ථාවේදී විමර්ශනෙන් අනාවරණය වූ සාක්ෂි සමාලෝචනයකට භාජනය කිරීමට නියමිතයි. තවද ගරු නීතිපතිවරයාගේ දැනුමෙන් හා අධීක්ෂණයෙන් තොරව රියාත් බදුද්දීන් යන අයව නිදහස් කළේ කෙසේද යන්නත් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් හා අභියාචනාධිකරණයේ ගුණකර හේබියස් කෝපුස් නඩු රියාත් බදුද්දීන් විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඔහුව අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හේතු වූ කාරණා ගරු නීතිපතිවරයාගේ අවධානයට භාජනය වීමට නියමිතයි. ඉන් අනතුරුව මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් සාක්ෂි අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ගරු නීතිපතිතුමා අදාළ පාර්ශ්ව කරුවන්ට අදාළ උපදෙස් දීමට කටයුතු කිරීමට නියමිත බවට මේ අවස්ථාවේදී සඳහන් කර සිටිනවා. මෙතර පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රිෂඩ් බදුදින් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදුදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්නොමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අර්ලියගහ මන්දිරයේදී පසුගිය නවවනදා භාර දෙනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.